ප්‍රමිතියෙන් යුතු දේ තෝර ගැනීමත් දියුණුවට අත්‍යවශ්‍යම දෙයක්. විෂන්කයා විශ්වාසනීය දැක්ම. අඩුවාදැන්ලාබි පවුල්වලට සිටින අවම අධ්‍යාපන සුසුකම් සහිත සමාජිකයන්ට විධිමත් වෘත්තීය පුහුණුවක් ලබාදීමෙන් පසු රජයේ ස්ථිර රැකියා ලබාදීම මගින් ඔවුන් සාවර ආදායම් ලබන්නන් බවට පත්කිරීම සඳහා වන වැඩපිළිවෙල තුළ විශේෂයෙන්ම එම පවුල් දිළිඳු බවින් මුදවා ගැනීම සඳහාත් එම ශ්‍රම බලකායේ නිපුණතා සහිත සමෘද්ධිමත් රටක් ගොඩ නැගීමේ කාර්යයට පලදායි ලෙස සම්බන්ධ කර ගැනීමත් මෙහි වැඩපිළිවෙල බවට පත් වෙලා තිනවා. රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩපිළිවෙල තමයි මෙහි මූලික කාර්යභාරය බවට පත් වෙලා තියෙන්නේ. 2020 ජනවාරි මාස 20 වෙනිදා ඉඳලා මේ ආරම්භ කරන්න කටයුතු කරලා තිනවා. මේ අනුව විශේෂ බහුකාර්ය සම්වර්ධන කාර්යසාධක බලකා දෙපාර්තමේන්තුව මේ සඳහා අපි පත් කරලා තිබෙනවා. ඒ අනුව විශේෂයෙන්ම විධිමත් ක්‍රමවේදයට හඳුනාගත් රැකියා ලාභීන්ට මාස 6ක රැකියා පුහුණුව ලබා දීමේ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. ඒ වගේම මේ පුහුණු ශිෂ්‍ය අතරින් තමා පදිංචි ප්‍රදේශවල පවතින රැකී රක්ෂා අවස්ථා වලට ගැළපෙන වෘත්තීය පුහුණුවක් ලබා දීම පළවෙනි කාර්යභාරය බවට පත් වෙලා තියෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා ජීවත් වෙන සියලුම පුරවැසියන්ගෙන් අයදුම්පත් කැඳවලා තිබෙනවා. ඒ අයදුම්පත් සම්බන්ධයෙන් විශේෂයෙන්ම හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම ඒ ආකෘතිය ලබා දීලා තියෙනවා ප්‍රාදේශීය කොට්ටාසයෙන්. එම අයදුම් පත්‍ර බාර ගන්න පුළුවන්. වෙනත් කිසිදු අයදුම් පත්‍රයක් වෙනත් එක එක පුද්ගලයෙකු ගන්න දුන්නයි කියලා ඒවා බාර ගන්න හැකියාවක් නැහැ. මොකද මේ වෙනකොටත් සමහර ප්‍රදේශවල සමහර පුද්ගලයන් විසින් අයදුම් පත්‍ර බාර දීමෙන් වැඩපිළිවෙළ පටන් අරන් තියෙනවා. ඒක රජයට යම් අවස්ථාගත තත්ත්වයක් ඇති වෙන්නේ. මොකද හේතුව ක්‍රමානුකූල රජය විසින් වගකීමක් සහිත අයදුම් පත්‍රයක් ලබා දීලා තිබෙන්නේ මේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට. ඒ අනුව එහි ක්‍රියාකාරකම් අනුව විශේෂයෙන්ම අපද සාමාන්‍ය පෙළ සමත් වීමේ මට්ටමට වඩා පහළ මට්ටමේ අධ්‍යාපන සුසුකම් සහිත වීම විශේෂයෙන් ඒකට තමයි ප්‍රමුඛතාවය ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම අයදුම්පත් කැඳවුම් ලබන අවසන් දිනට වයස අවුරුදු 16ට නොඅඩු, ඒ වගේම 40ට නොවැඩි වීම විශේෂයෙන් වයස අවුරුදු 35ට අඩු අයදුම් කරුවන්ට ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දෙන්න කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊළඟට අවුරුදු 35ත් 40ත් අතර ප්‍රමුඛතාවය ඊළඟ අයදුම් කරුවන්ට ලබා දීම සඳහා බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල යටතේ. ඒ වගේම සමෘද්ධි සහනාධාර ලැබීමට සුදුසු, එහෙත් සමෘද්ධි සහනාධාර නොලැබෙන පවුලක රැකියා විරහිත සමාජික වීමට හෝ සමෘද්ධි සහනාධාර ලබන පවුලක එහෙත් රැකියා විරහිත සමාජිකයෙකු වීම, ඒ වගේම වයස්ගත රෝගාතුර දෙමව්පියන්ගේ හෝ ආබාධිත සමාජිකයන් සිටින පවුලක රැකියාවක් නොමැති සමාජිකයෙකු වීමත්, ඒ වගේම අයදුම් කරන ප්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් වීමත් මෙහිදී වැදගත් වෙනවා මේ කාර්යභාරයේදී. ඒ වගේම පුහුණු සඳහා තෝරා ගැනීම එක් පවුලකින් අංක 1 ඉඳලා සඳහන් සුසුකම්, මේ කියන්නේ අපි අර කියපු සුසුකම් සපුරා ඇති ඉල්ලුම්කරුවෙකු ගැන පමණක් සලකා බලනවා. ඒ කියන්නේ එක් පුද්ගලෙක් පවුලකින් අයෙක් පමණයි. අයදුම් කරවන්ට පදිංචි ගම්මාශ්‍රිත ප්‍රදේශවල පවතින රැකියා අවස්ථා සහ අයදුම් කරවන්ට ඉල්ලා ඇති පුහුණු ශේෂ සියල්ලම සැලකිටගෙන අදාළ වෘත්තීය පුහුණුව තීරණය කරනවා. ඒ වගේම තමා පදිංචි ප්‍රදේශය තුළ හෝ ආසන්න ප්‍රදේශවල ඇති පුහුණු මධ්‍යස්ථානවලදී මෙම පුහුණුව සිද්ධ කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා දුර ඈත යන අවශ්‍යතාවයක් නැහැ. ඉතාම ළඟ ප්‍රදේශවල තමන්ගේ ගෙවල් වලට කිට්ටු ප්‍රදේශවල තමයි මේ පුහුණුව ලබා දෙන්නේ. ඒ වගේම සාර්ථක පුහුණුවෙන් පස්සේ පදිංචි ප්‍රදේශයේ ආසන්න ප්‍රදේශවල රැකියාවල නිරත වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කළා තියෙනවා. මෙහි වැටුප් පහ දීමන සම්බන්ධව පැහැදිලිව මම ප්‍රකාශ කරන්න කැමතියි. මාස 6ක අඛණ්ඩ පුහුණු කාලය තුළ මාසකට රුපියල් 22,500ක දීමනාවක් ගෙවනවා. ඒ වගේම සාර්ථකව පුහුණුව නිම කිරීමෙන් පස්සේ තමා පුහුණුව ලැබූ ශේෂ්ඨ අදාළව තමාගේ ස්ථිර පදිංචි ප්‍රදේශය තුළ රජයේ අනුමත ප්‍රාථමික ශිල්පීය නොවන PL1 කියන එක කැටගරි එක වැඩුප්සා දීමනා හිමි රජයේ ස්ථිර තනතුරට පත්වීමට මේ අයට අවස්ථාව ලැබෙනවා. ඒ අනුව අවුරුදු 10ක සතුටුදායක අඛණ්ඩ සේවා කාලයක් සපුරාලීමෙන් අනතුරුව මේ අයට විශ්‍රාම වැඩුප් ගෙවීමේ විශ්‍රාම වැඩුප් හිමිකම
ලැබෙනවා. එකින් බොහොම පැහැදිලි වෙනවා මේක සාවර රැකියාවක් බවට පත් වෙනවා. මාස 6ක කාලයක තුල ඉතාම ක්‍රමානුකූල සතුරුදායක ලෙස මේ පුහුණුව ලැබීම තුල ඔවුන් රජයේ රැකී ආරක්ෂාවලට කෙලින්ම සම්බන්ධ කරනවා. ඒ විතරක් නෙවෙයි, ඉදිරියෙන් පස්සේ අවුරුදු 10කට පස්සේ ඔවුන්ට සිර රැකියාවක් ලෙස, රජයේ රැකියාවක් ලෙස ඔහු විශ්‍රාම වැටුප් හිමිකරුවෙක් බවට පත් වෙනවා. ඒ වගේම ශේෂ ගණනාවක් තිබෙනවා මෙහි. මම හිතන්නේ ශේෂ 25කට විතර අදාළ වෙන පුහුණු අවස්ථා තමයි මේ වැඩපිළිවෙළ තුළ ලබා දෙන්නේ. ඒ අනුව මෙම දැන්වීම් සඳහන් අයදුම්පත් ආකෘතිය ප්‍රාදේශීය කාර්යාලයෙන් ලබා ගන්න පුළුවන්. සම්පූර්ණ කරන අයදුම් පත්‍රය 2020.2.15, ඒ කියන්නේ පෙබරවාරි මාසයේ 15 වෙනිදාට පෙර ඒ පදිංචි ග්‍රාම සේවා නිලධාරියට, තමන්ගේ කොට්ටාසේ ග්‍රාම සේවා කොට්ටාසේ පදිංචි ග්‍රාම සේවා නිලධාරියට මේ අයදුම් පත්‍රය බාර දෙන්න පුළුවන්. ඒ අනුව බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම ග්‍රාමීය තරුණ ප්‍රජාව. අපිට ප්‍රධානම අර්බුදය තියෙන්නේ ග්‍රාමීය රැකී ආරක්ෂා නැති තරුණ තරුණියන්ට අවශ්‍ය වාතාවරණය සකස් කරලා දෙන්න. ඒ වගේම විශේෂයෙන්ම උගත්කම නැති, ඒ කියන්නේ අපස සාමාන්‍ය පෙළවත් සමත් නැති, ඒ වගේම අන්ඩර් යුටිලයිස්, ඒ කියන්නේ ඒ වගේම විශේෂයෙන්ම දුප්පත් පවුල්වල, විශේෂයෙන්ම සමෘද්ධි ලාභී පවුලකෝ සමෘද්ධියක් ලැබිය යුතු, සමෘද්ධි ප්‍රතිලාභ ලැබිය යුතු හැබැයි නොලැබෙන පවුල්වලට මෙය විශේෂත්වයක් කොට සලකා තමයි අපි වැඩපිළිවෙළ සකස් කරලා තියෙන්නේ. ඒකෙන් අත වශයෙන් අපි සකස් කරන්න හදන්නේ විශේෂයෙන්ම සමෘද්ධි පවුල් නගා සිටුවීමත්, ඒ වගේම විශේෂයෙන්ම දුප්පත් පවුල් නගා සිටීමේ ක්‍රියාවලියක් තමයි සෞභාග්‍ය දැක්ම යටතේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජය විසින් ක්‍රියාත්මක කරන ලබන වැඩපිළිවෙළ බවට පත් වෙලා තියෙන්නේ.